පරිසරයට ආදරය කරන ඔබ ගැමියා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මල්ලාවට ගෙඩි එන්නේ නැද්ද? මෙන්න සුපිරි හෝමෝනේ. හරි සරල දිනයඩි කීපෙන් හදා ගන්න පුළුවන්. හැබැයි මුලින්ම අපි බලන්න ඕනේ මොකද්ද මල්ලාවට ගෙඩි එන්නේ නැත්ති කියලා. ඉතින් හේතු දෙකක් බලපානවා. එකක් තමයි පරාගණය. සමහර ශාක ඔබ මිරිස් වගේ ශාක කෘමි සත්තු සමනාලු නැතුව උනත් පරාගණය වෙනවා. සමහර ශාක වලට පරාගණය අත්‍යවශ්‍යයි. අතින් හෝ පරාගණය කරන්න ඕනේ. ඔබට පින්සලකින් පිරිමි මලකින් පරාගගෙන ගෑනු මලේ ගාලා මේ දේ කරන්න පුළුවන්. අනිත් කරුණ තමයි ශාකයකට අවශ්‍ය තරම් පෝෂණය නැතිකම. ඉතින් එයාට ඒ කියන්නේ ශාකයට දරා ගන්න බැරි හින්දා මල් හලනවා. මම මේකට 100%ක් සාර්ථක විසඳුමක් ඔබට ගේන්නම්. මේ සඳහා ඔබට අවශ්‍ය වන්නේ කුස්සියේ අයින් කරන මාළු ඔළු. එහෙම නැත්නම් මාළු හොදපු වතුර. ඊළඟට ඔබට ඒ සඳහා උග්ගස් වල ඔය දඬු කීපයක් දාන්න තියෙනවා. ඉතින් මාළු ඔළු නැත්නම් ඒ වෙනුවට හාල් මැස්සෝ ඒ වගේ දෙයක් උනත් ප්‍රශ්නයක් නැහැ. දැන් උදාහරණ වශයෙන් මාළු හොදන වතුර ලීටරයකට උග් දඬු කැබලි. ඒ කියන්නේ අහුරු දෙකක් වගේ දැම්මොත් හරි. ඔබට උග් දඬු හොයා ගන්න අපහසු නම් වෙනත් ආදේශකයක් ගන්න පුළුවන්. ඉතින් ඔබට දැන් gedara උප්පැලයක් නැත්නම් මම පැලයක් හදන ගැන වීඩියෝ අවශ්‍ය නැව ඔබ කමෙන්ට් කරන්න මම ඒ ගැන වීඩියෝ එකකුත් ගේන්න. ඉතින් ඔබට සීනි අහුරක් හෝ දැන් උක් නැත්නම් භාවිතයට ගන්න පුළුවන්. එහෙම නැත්නම් සූකිරි ටිකක් ගන්න පුළුවන්. ඒත් නැත්නම් ඔය හකුරු වර්ගත් වඩා හොඳයි. ඉතින් ඔබේ නිවසේ තිබෙන මේ ද්‍රව්‍යයන්ගෙන් මොකක් හරි වර්ගයක් මේ දෙයට ගන්න පුළුවන්. ඉතින් මාළු හොදන වතුර එකට නැත්නම් මාළු ඔළු තියලා අපි මේ වතුර එක සති දෙකක් විතර පල් කරගන්නවා. ඉතින් ඒකට පස්සේ ඔබට කරන්න තියෙන්නේ මේක පෙරන්න. ඉතින් ටික දිනකින් කොහොමත් මේ මිශ්‍රණය පිළිගඳන. ඒ කියන්නේ සති දෙකකින් පස්සේ මේකේ ගඳක් නැතුව ඔබට ඒ වතුර පෙරලා ශාක පත්‍ර වලට ස්ප්‍රේ කරන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම පෙරන්න. මොකද ස්ප්‍රේ අන්තය හිර වෙන්න පුළුවන්. ඉතින් අනිත් දේ තමයි ස්ප්‍රේ කරනකොට හොඳට දැන් කොලේ යටි සහ උඩු අතට තෙමෙන විදිහට ස්ප්‍රේ කරන්න. අනිත් දේ අපි දැන් ස්ප්‍රේ කරන වෙලාවත් බොහොම වැදගත්. දැන් අපි උදේ වරුවේ හෝ හවස වරුවේ ස්ප්‍රේ කරනවා නම් ප්‍රතිඵල ගන්න ඉක්මනට පුළුවන්. දැන් සාමාන්‍යයෙන් දින 3කට සැරයක්, ඒ කියන්නේ සති දෙකක කාලයක් ස්ප්‍රේ කරනකොට ශාකයේ මල් හැලීම අඩුයි, ඵලදාව අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් මේකෙදි වන්නේ ගහට අවශ්‍ය පෝෂණය ඉක්මනින් පත්‍ර මගින් උරාගෙන ඵලදාව නිකුත් කිරීම. දැන් ශාක පෝෂණය ගන්න මුල් වලින් පමණක් නොමි. දැන් අනිවාර්යෙන් දැන් පත්‍ර මගිනුත් පෝෂණය ගන්නවා. දැන් ඔබ දන්නවා සමහර ඔය වස ස්ප්‍රේ කරාම තනකොළ වලට උනත්, ඒ කියන්නේ ওই වල්නාශක මැරෙන්නේ කොලෙන් උරාගෙන. ඉතින් ඒ විතරද අපි විසිතුරු මල් විදිහට වවන. දැන් කාගෙත් හිත ඇදීගෙන යන ඕක්‍රිඩ් වර්ගවල හැමදාම මල් ගන්න නම් දියර පොහොර ස්ප්‍රේ කිරීම ගොඩාක් වැදගත්. ඉතින් ওই ඕක්‍රිඩ් ගැන වීඩියෝ එහෙම අවශ්‍ය නැහැ. අපේ Gardener K YouTube channel එක බලන්න. ඒකෙත් වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් මේ ක්‍රම දෙකේදිත් වන්නේ ඒ කියන්නේ මේ දෙම තමයි. ඉතින් ඒකට වෙනස වස විස නොමැති නිසා ස්ප්‍රේ කරපු ගමන් උනත් ඔබට ඵලදාව කඩල හිතේ හැටියට චක්කිතයක් නැතුව ඔබට ආහාරයට ගන්න පුළුවන්. මොකද ඔබ මෙයට ගන්නේ උක්සහ මාළු හොදන වතුර. ඒ කියන්නේ ඉතින් හැබැයි පරාග ප්‍රශ්නයක් නම් ඔබේ නිවසේ ඔය සමනලු මීමැස්සු වැනි සතුන් ආකර්ෂණය කරන මර වර්ග වැවුවොත් ඒ ප්‍රශ්නයත් විසඳෙනවා. තව සමහර වෙලාවට ඔය ගෙඩි මල් ආවට පස්සේ ඔය වැටකොළු පතෝල කරවිල වගේ වර්ගවල ඒත් මල් හැලෙනවා. මේකට හේතුව ඉල්මැස්සව වැනි හානිකර කෘමීන් සතු නිසා. ඒගොල්ල පොඩි කාලෙම වුණත් මේ ශාක වලට, ඒ කියන්නේ මේ ගෙඩි වලට හානි කරනවා. ඔබට ඒ වෙලාව පහසුම දේ තමයි ඉටි කවර පොඩි කාලෙම දැමීම. ඊට අමතර ඔය ගෙඩි එන, ඒ කියන්නේ ගෙඩි මල පිපුණාට පස්සේ ඔබට බොරු මලක් කඩලා ඒක පරාගණය කරන්න පුළුවන්. ඉතින් ඒ ගැන වීඩියෝ අවශ්‍ය නැ කමෙන්ට් කරන්න. මම ඒ ගැන වීඩියෝ එකක් ඔබට ගේන්නම්. තවත් ප්‍රධාන දෙයක් තමයි සමහරු කියනවා එළවලු වගාවට හොඳින් ගස් ලොකු වුණාට මල් එන්නේ නැහැ කියලා. ඉතින් ඒකට 90%ක්ම බලපාන්නේ අත්‍යවශ්‍ය ප්‍රමාණයට සූර්යාලෝකය නොමැති වීම. ඉතින් ඒ සඳහා ඔබට විසඳුමක් විදිහට ඔය දැන් එතන ඔබේ වගා කරන තැන වදුල තියෙනවා නම්, එතන උස ගස් තියෙනවා නම් ඒව කප්පාදු කරලා ඔබට අවුව ලබා දෙන්න පුළුවන්. ඉතින් මොකද නැතු ඔබ මේ මොන හෝමෝන වර්ගයේ හැදුවත් එයාට අවශ්‍ය මූලික, ඒ කියන්නේ ජලය, ඊළඟට ආලෝකය, ඒ වගේ දේවල් දෙන්නේ නැත්නම් කොහොමත් ඔබට ඵලදාව ගන්න බැහැ. ඉතින් අනිවාර්යෙන් ඒ දේත් කරන්න. ඉතින් ඊට අමතරව දැන් මේ විතරක් නෙමෙයි, ශාක වර්ධනයට ඔබට දැන් මේ වගේ ඒක ස්ප්‍රේ කරන්න නැතුව ඔබට මේ මිශ්‍රණය ඕනනම් ගහේ මුලට උනත් දැම්මත්
ඒතර මූල මණ්ඩලෙන් වර්ධනය වෙනවා හැබැයි එතකොට ඉතින් අර වැඩි ප්‍රමාණයක් යනවා දැන් ස්ප්‍රේ කරනවා නම් කොලේට ස්ප්‍රේ කිරීමින්ද ඉතින් ගොඩක් වෙලාවට ඒක අපතේ යන්න නැතුව උරා ගන්නවා හැබැයි හදිස්සියේ හරි ඔබ දැන් ස්ප්‍රේ කරාට පස්සේ මොකද සමහර කාලවලදී වැහි කාලයට හරි ඇල්ලු මේ ඔයක වැස්සට හරි හේදුනොත් අනිවාර්යෙන් ඒකෙන් ප්‍රතිඵල ගන්න බෑ එතකොට ආයෙ ඔබට ස්ප්‍රේ කරන්න වෙනවා හැබැයි මෙහෙම ස්ප්‍රේ කරාට පස්සේ ඔබ ශාකයට ජල සම්පාදනය කරනකොට ඔබ මතක තියාගත යුතු තව කරුණක් තමයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගහට දැන් මේ ස්ප්‍රේ කරලා අඩුම ගානේ පැයක් යනකම්වත් වතුර කොළ හේදෙන්න දාන්න හොඳ නැහැ නැත්තම් ඔබේ ප්‍රතිඵලය අපත යන්න පුළුවන් ඉතින් මම හිතනවා මේක ඔබට තියෙන ලොකු ගැටලුව මොකද ඔබ මහන්සියෙන් ඔබ දැන් කඩෙන් ගන්න බැරි කමකට නෙමෙයිනේ ගෙදර වන්නේ දැන් කඩේට ගිහිල්ලා ඕනනම් ඔබට ඕන තරම් මොකද ලොකු මුදලක් යන්නේ නැහැ එළවලු ඕන දෙයක් ගන්න පුළුවන් නමුත් ගත්තට ඒක වසවිස අපි නිරෝගීකමයි ඊළඟට හිතේ සතුට සඳහා තමයි මේ වගා කරන්නේ ඉතින් මමත් මේ වෑයම් කරන්නේ ඔබට මේකට කැමැත්ත ඇති කරන්න මොකද හැමෝම වගා කරොත් තමයි හැමෝටම නිරෝගීකම ලබා ගන්න පුළුවන් දැන් එක්කෙනෙක් විතරක් වගා කරලා අපිට ඒ දේ කරන්න බෑ මොකද අපි එක ගෙදරකින් නෙමෙයි දැන් අපි පිටින් කෑම කනවා ඉතින් ඒ වෙලාවට හැම වෙලාවෙම ඕන කෙනෙක්ට වසවිස මේ කෑමට එනවා ඉතින් ඒ හින්දා තමයි හැමෝම වගාවට යොමු විය යුත්තේ අනිත් දේ ඉතින් මේ වීඩියෝ ඔබේ යාළුවන්ටත් අනිවාර්යෙන් බලන්න ෂෙයා කරන්න ඊට අමතර ඔබ දැනට ගැමිය YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න මොකද bell icon එකත් click කරන්න එතකොට තමයි ඔබට අනිත් අයටත් ඉස්සෙල්ලා මේ වීඩියෝ miss වෙන්නේ නැතුව බලන්න පුළුවන්. ඉතින් මම description එකෙත් තව links දාන්න ඒවැනුත් ඔබට miss වෙච්ච වීඩියෝ ඔබේ ගෙවත්ත තව සුන්දර ස්ථානයක් කරගන්න අදහස් ගන්න පුළුවන්. ඉතින් මම ප්‍රාර්ථනා කරන ඔබටත් ලස්සන සුන්දර වගාවෙන් පළබරින් පිරිච්ච කුරුල්ලෝ සත්ත්ව වෙන ලස්සන උද්‍යානයක් හදාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි තව වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.